ඇයි වෛරසයක් පරාජය කරන්න මෙච්චර අපහසු. කොහොමද මොන්න්න පිහාටුවයට මේගේ අසිරිමත් වරණ ඇවිල්ල තියෙන්නේ. සුහුනන් කොහොමද ගුරුත්තයට විරුද්ධ ගමන් කරන්න. ඇයි සමහර කොල මොන විදිහෙන්වත් තෙමන්්ඩ බැරි. බාදුුරාමලකර වැටන කෘමිියෙක්ටර් නැවත ගමන් කරලා ගොඩට එන්න බැරිඇයි. කොහොමද මේ කුරමිනිිය සාමාන්‍ය වාතයෙන් ජලය වෙන් කරලා පෙරගන්න. මෙ සෑම උදාහරණයක්ම ස්වභාවධර්මයතියෙන සාමාන්‍ය ද්‍රවීවලට වඩා අප ගමනය වෙලාතියන වෙනස් වෙලාතිී. කොහොමදේම වනේ. එකට හේතුව තමයි මෙකීපු හැම උදාහරණයකම නැනෝ පරිමානයේ වස්තුූන්ගේ ක්‍රියාකාරිත්වය තියෙන. එඩ අපිට පේනවා නැනෝ පරිමාණය වස්තුූන් හැසිවෙන්නේ සාමාන්‍ය වස්තුූන්වලට වඩා වෙනස් ලාක්ෂණික ගුණයන් පෙන්වමින්. කොහොම දේක වෙන්නේ අන්නක ගැනයි අදත් මේ කතා කරන්න යන්නේ පුරුදු පරදි වගේ නම රුචිර විජේසයන මම පේෂණ විද්‍යාශනවරයක් මබොම කැමතිී විද්‍යාත්මක දැනුම සමාජය එක බෙදාගන්න මම හිතනවා ලංකාව නිර්මාණාත්ම රටක් විදදිීශර හටයන්ඩ අතිශ්‍යය වැදගත් කියලා. හිට අමතරව මේ විඩියෝ එකදීන ඕනෙම කරුණක් ඔෝගුලන්ට කිසිම කතුහිමිකමකින් තොරව විද්‍යාවහා දැනුම විද්‍යාව දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා ඕනම විදයකට පාවිච්චි රීමට අවසර ලබාදීලතිය හරි අප මුලින්ම කතා කර නැනෝ කියන්න මොකක්ද කියලා නැනෝ කියන්නේ ඇත්තටම උපසර්ග පදයක් අපි සාමාන්‍යයන් කිවෝොත් එම අපි දන්නවා අප කිලෝග්‍රෑම් කිය කිවොත් කිලෝ කියල ගැන්න උපසර්ග පදයක් ග්‍රම්වට එතට කිලෝ කියන එක අවත් අපි දන්න ගෑම් දාහ කිලෝ කියන්නේ දාහ කියන. මිගත්ත මිලි කියල කියන්නේ දාහෙන් එකක් කියන එක මිමීටරයක් කියලා කියන්නේ මීටරේ දාහ එක සෙන්ටි කියලා කියන්නේ මිටරේ සීය එක ඔය වගේ විවිද්ධ උපසර්ග පද අපි භාවි එතකොට මේ උපසර්ග පද්දයක් අපි මෙිනුම් මයින් රාශයක් ඉස්සරහා යෙද අපට යම්කිසි පරිමාණයක් පහස්සවේ මැනගඩ ඒ මනිම හේතු වෙනවා ද උදාහරණයක් ගමු. කොළඹ ඉන්දල අන්රාධපුරයට තියෙන තුර. අපි මීටර් වලින් මයින්ඩග යොත්තේම කර්දරයි නේද. මීටර් කීයක් මයින්ඩද. අති විශාල ප්‍රමාණයක් ද මම කොළම ඉදල අන්රාධපුරයට තියෙන දර මීටට මෙච්චරයි කියෙල කියන කෙනෙට තේරුම් ගන්න තපාසේ. නමුත් අපි කිවූත් කොලම ඉල්ල අන්රාධපුරයට තියෙන දර? ්චරයි එක පහස භාවිතයට පහසේ තේරූගණ්ඩ පහසුයි කමනිකේට් කරන්න කැල්කුලේට කරන්න පහසු. අන්න ඒ වගේ සමහර අවස්ථා තියෙනවා අපිට උපසර්ග භාවිතා කරලා විවිධ රාශීන් ස්රහට උපසර්ගභාවිතා කරලා පහසුවේ මිනිුම් කටයුතු කරන්න හේතුවෙන. නැනෝ කියල කියන්නෙත් ඒ වගේ උපසර්ග පදයක් නැනෝ කියලා කියන්නේ බිලියනයෙන් එකක් කියන අදහස බිලියනයක් කියල කියන්නේ එකයි බිදු නමයක් තියන ඉලක්කම නැනෝ කිය බිලියනයෙන් පංගවා එක නදැ අප මිලිමීටර් ගත්ත මි කියන අදහස ගත්තු දාහෙන් පංගුව මයික්‍රෝ කියල කියන්නේ මිලියනයෙන් පන්දුු පංගුව නැනෝ කියල කියන්නේ බිලියනයෙන් පංගුව පැහැදිලි නේද එතකොට නැනෝ කියන පදේ ඉස්සරහා මිලිේ අපි මීටර් කියෙන් රාශියයේ දුවත් අපිටන නැනෝමීට එනම් නැනෝමීට කියලා කියන්න බෝම සරලව ගත්තොත් දිගමැනීමේ රාශියක් නමුත් ඉතා කුඩා දරව්වයන් මයින්ඩ තමයි මේ නැනෝමීට කියන එක භාවිතා කර ඉති මේ අදහසාරගෙන අපි ස්රහටියයන් මොකක්ද මේ නැනෝ පරිමාණය කියන එක තේරුමක් ගන්න දැන් අපිට සාමාන්‍යෙන් අපි දැකලා තියෙන අපේ හුරුපුරුදු පරිමාණය තමයි මීට සිමට පරිමාණය ඒ එකන අපි ගොඩක් වැඩ කරන්න පෑනක් ගත් ත් බොත්තම ගත්තත් අපි ඕන දෙයක් අපේ පාවිත්‍යය කරන ගොඩක් උපරණ ඇවිල්ල මීටර් යමනතන් සමී පරිමාය මේ බොත්තම ඇවිල්ල සටිමේටර් එකයි අපිට ගොඩක් හුරුපුරුදු පරිමාණයක් හිතන් මං මේ සෙන්ටිමීටර් එක අරගෙන දහයකින් බදුුණෝ. එතකොට අපිට එන මිලිමීට එකක් කියන එක. දැන් මිලිමීට එකක් කියල කියන්නේ සාමාන්‍යයෙන් ඉදිකටු ඇහැස්සක තියන දුර වගේ කියන්නේ ප්‍රපානය වගේ එම නත් ඇල් පිණිති හිසක තියන ප්‍රමාණය වගේ මිලිමීට එකක්. දැ අප මේගේ ස්කේල්ලෙක පොට් පොඩ් පල්ල හැටයම් බලමුකද කොහිද නැනු පමාණය තියන කර. මිලිමීටරය අරගෙන. න්න කොටස් දහයකට බෙදුවයි කියලා මිලිමීටෙන් දහයන් එකක් හමකරවත් අපිට හම්බෙනවා අපේ කෙස් ගහ කෙස්ගහක පරිමාණය සාමාන්‍යයෙන් දුරපමාණය වට ඩයිමීට එක විෂ්කම්භය සාමාන්‍යය මයික්‍රමීටර් සීයක්විත දැන් එතකොට තම අපිට දෙදෙන මිලිමිටරෙන් දහය එකක් තමයි මයිකමීටර් සයක් කියලා කිය හොඳයි මෙන්න මේ පරිමාණයේ දී අපේ ඇසට තියෙන හැකියාව ගොඩත් දුරට අඩු වෙලා යනද මිලිමීටර් සීක් වගේ තමයි සාමාන්‍යයෙන් මයික්‍රමීට සීයක්ක් තමයි සාමාන්‍යයෙන් ඇසට බලන්න පුළුවන් අඩුම ප්‍රමාණය වගේ තියෙන හරි අපි සවපල්ල හැටම් අපි මයික්‍රමීට සීිය කරගන්න හිතන්න අපි ඒක දහයි බෙදෙනව කියලා දැන් අපිට හම් වෙනෝ මයික්‍රමීටර් දහය දීනවස්තුවක් ඒක තමයි රතුරුදුරානෝ සාමානන් රතුරුදුරාණෝක විශ්කම්භඇවිල්ලා මයික්‍රමීටර් දහයක් විතන හරි අපි තව ටිකක් පල්ල ඇයටෑම අඳරුගම්ේ නැනු පරිමාණය කොයිද යෙන කියලා මයික්‍රමීටර් දහයක් කොටස් දහයකර බැදුවවා පිටතිබේ නෝ මයික්‍රමීට එකක් මයික්‍රමීටර් එකක් තමයි සාමාන්‍ය බැක්ටීරියාවක තියෙන විශ්කම්භය සාමාන්‍යෙන් මයිකමීට දහයිකමිට යක් විතර එතකට උලන් පේනවා දැ මේ වෙලා ව අපිට ඇසට පේනෙව නෑ සාමානයෙන් වැක්ටරිය එකක් ප්‍රකාශාක්ෂෙක්මත් බලන්ඩ අපහසුයි මේ අපිට දැන් සාමාන්‍ය අවිීක්ෂවලත් බලන්න්න පුළුවන් අඩුම ලිමිට් එකට වගේ මයික්‍රමීටර් එකක දියනවා ඊට පල්හැට අපිියම තර මයික්‍රමීටර් එකක් කරගෙන අපි කොටස් දහකට බදුව කලෙතු. කක්‍රමීට එකක් කරගෙන කොටස් හයකට අපි බෙදුව අපිට හම්බෙනවා නැනෝමීට සීය. ඔන්න දැන් අපි නැනෝ පරිමාණයට ලංවේගෙන තමයි එන්නේ. නැනෝමීට සීක් තමයි සාමාන්‍ය වෛරස එකක තියෙන විශ්කම්බේ. දැන් මේ මේ තියෙන කොරන වෛරස එකක් කොරන වර සාමාන්‍ය නැනෝමීට සීය ඔන්න දි ඔන්න ඔන්න පරිමාණයට දැ ල වෙලාඉන්න ගොඩක් ළඟ හැබේ තාම පිතෙන්ටාව නෑ. හිතන්න නොමීට සියයක් කරගෙන ඒකත් කොටස් දාහයකර බතන හරි නැනොමීට දහයයි ඔොන නැනෝමීට දහයක තමයි සාමාන්‍ය නැනෝ පරිමාණය වස්තුූන් නැනෝවංශූන් තියෙන් මේවා අතිශ විශේෂයිමකොද මේ සම්පූර්ණයෙන්ම සාමාන්‍ය ද්‍රවිවටඩ අප ගමනය වෙලාදී අපි කතා කරමු ඇයිහෙම වෙලා තියෙන කියලා ඟට අපි තවත් පරිමාණය පල්ලයාටයන් හරි නැනෝමීට පරිමාණයෙන් හරිටම නැනොමීට එකක් කියන්න මොක්ද කියි අන්ඳරගඩ මේ බලන්න නැනෝමීටර් එකක් කියන්න සාමානයෙන් දන්නේ එක බාගයක් ව දන්නේ එක භාගයක් ව. ඉතින් ඔන්න ඕක තමයි නැනෝපරිමාණය විශේෂයෙන්ම නැනෝමීටර් එකත් නැනෝමීටර් සියත් අතර මේ තියන පරිමාණයට අපි කියනවා නැනෝ පරිමාණය කියලා දැන් නැනෝමීටර් එක අරගෙන නැවත කොටස් දයකට බිදුවත් අපිට හම්බෙනවා ඇංස්ට්‍රරෝම් එකක් කියලා සාමානය ඇන්ස්ට්‍රෝම් එකක් කියලා කියන්නේ පරමානුවක තියෙන වට ප්‍රමාණය වගේ සාමාන්‍ය පස්පරස් පර්මාණයව ගත්තු නැනමීට ඇන්්‍රෝම් සමානය දැගුණලන්ට පයනවා පස්පරස් පරමාණු දහයක් එකෙන් එක 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 පේලියට තිබුණු නැනෝමීටර එක කම්බෙන කොුච්චර මේ පරිමාණය කුඩාද කියලා තීරුම්ගන්න. ඉතා අතිශ්‍යය කුඩා පරිමාණය කියනෙ මේ පරිමාණයට තමයි අපි කියන නැනෝ පරිමාණය කියලා අපි බලඹ මේ නැනෝ පරිමාණයේදී විශේෂ වෙනස්කම් මොනොවද සිද්ධ වෙන්නේ පධාර්ථයට කියන එක. ප්‍රධාන වශයෙන් නැනෝපරිමාණය ද්‍රවයන් සාමානය ද්‍රවයන් වලට වඩා වෙනස්සෙන කාරණත් තුනක්තිය. පළවෙනි කාරණාව තමයි ද්‍රව්‍යයන්ගේ කොන්ටම් ගුණාන්ගැන්ගේ මතුවීම දැන් අපි දන්නවා නැනෝ පරිමානය දැ අපිඉගෙන ගත්ත නැනෝපරිමාණය තියෙන්න්නේ පරමානක පරිමාණය සහ මයිකරෝ පරිමාණය අතර දැම් මේ පරමානක පරිමාණය වස්තුූන් ක්‍රියාත්මක වෙන්නේ ඇත්තටම කොන්ටම් ්‍යන්ත්‍රික විද්‍යාවේ මූල ධර්මුවට අනුපුර මෛක්‍රෝපරිමාණය වස්තූන් ක්‍රියාත්මක වෙන්නේ නිියවටෝනියන් ්‍යාන්ත්‍රවිද්‍යාවේ තියන මූලධර්මවට අනුරු. දැන් නැනෝපරිමාණය තියෙන සුවිශෂත්වය තමයි නැනෝපරිමාණය වස්තුූන්වල මයිකෝපරිමානයේ තිය නිවුටෝනිය ගුණ වගේම පරමාණුක පරිමාණය තියෙන, ක න්තික ගුණත් යම් කිසි ප්‍රමාණයකට තියෙනවා. හරියට මේ නිකං ග්‍රේඒරයාය එකක් වගේ අතර මැද අවස්ථාව ට්‍රන්සිිෂන් ටේ් එකගැන පධාර්තය නැනෝගුණත් කොන්ටම් ගුණත් නුටෝනය ගුණත් දෙකම පවතින පරිමාණය තමයි නැනෝ පරිමාණය කොට නැනෝමීට එකත් නැනෝමීටර් සීත් අතර පදාර්තය වෙනස් කිරීම මගින් අපිට කොන්ටම් ගුණත් වැඩිකර ගැනීම හෝ මයිකෝගුණ එක අපි කියන්න නිටෝනිය ගුණ වැඩි කරගන්න පුළුවන් එකඇන මේ පධර්දය අපිට පුළුවන් සුසර කරන්න හැකියාවක් කැමිණද උදාහන්ඳ මුදාහරණ තම මේ බල අපි දන්නවා රිබී කියලා කියන්නේ බොම අපි ගොඩක් අපිට පුරු පුරුදුුව එකක් සුදු පාට දිලිසන ලෝහයක් හැබැයි ඒ අපි දන්න සාමාන්‍ය පරිමා එසේ වවාත් නැනෝ පරිමාණයට ගිය ගමක්. නැනෝපරිමාණයට ගිය ගමක් මොකද වෙන්නේ අපිට පුළුවන් හැඩේ සහ හැඩේ සහ ප්‍රමාණය මත් තියන්නේ කරන විවිධවර්ණවල සිල්ලුව හදන් විධවර්ණවල රිදිහරන්. මේක සිද්ධ කරන්නේ ඇත්තටම ප්‍රමාණය හා හැඩේ වෙනස් කිරීම මගින් අපි ගන්නවා කොන්ටම් ගුණයන්ගේ අන්කිසු මත කිරීමක් කර මේ මේ සංසිද්ධය කියන ප්‍රෂ්ටික පලාස්මනික අුනාදේ මනත්ං සිස් ප්ලාස් මොන් රෙසනන්ස් කියන අපේ ැ ඉසරහ කතා කරම වෙනත් වීඩිය එක නමුත් ඔගනන්ට පේනවා කොන්ටම ගුණයන්ගේ මතුවීමක් සිද්ධ වෙලා තියෙන අන එක තමයි පළවෙනි හේතුව නැනෝ පරිමාණය වස්තුූන් සාමාන්‍ය පධාර්ථ වලට වඩා වෙනස් කම්පෙන්නල අපි යන් දෙවැනි ගුණ දෙවැනි කාරණාව තමයි නැනෝ පරිමානයේ ද්‍රවවයන්ගේ ශක්‍රිය වර්ග පලය අතිශයේ වැඩව උදාාරනයක් ගම හිතන්න අපිට ගිනි ගොඩක් ගහන්්ඩෝන අපි ගිනි ගොඩක් ගහන් මොකක්ද කරලා අපි ගිනි ගොඩක් ගහන්ඩ කෙනෙක්ව අට දෙනවා මෙන්න මේ වගේ ලොකූ බුඩ් ලොග් එක මේ වගේ එකකින් ගිනි ගොඩක් ගැහීමද ලේසි එම නැත්තම් මේ වගේ ලී පතුරුවලින් ගිනි ගොඩක් ගැහීම ලේසි එකම ප්‍රමාණය එකම බර ඩ් ලොග්ග එකේ බරත් එකයි මේ පතුරුවල බරත් එකයි වනි කිසිම දෙයක්න නමුත් ගිින්දරට දැම්ම ද එක්මන්ට ගිනි ගන්න මේක මොනද අි දන්නවා එකුමට ගිනි ගන්නේ ලිප පතුරු මොකත් දෙකට හේතු එකට හේතුව තමයි එකම ප්‍රමාණය එකම බර තිබුණත් ලී පතුරු මේ වගේ පොඩි කෑලිවලට කැට්නකොට නැවත් අලුත්ෙන් ප්‍රෘෂ්ට වර්ගඵල හටගන්න එකන සාමාන්‍ය ලී ලොගයකට වඩා ඒ බරම තියන ලී පතුරුවල පෘෂ්ට වර්ගඵලය අත්තිශ්‍යේ වැඩ ්‍රෘෂ්ට වර්ගපල වැඩි කර කරෙන ක්සින් සමක. ප්‍රතික්‍රියාව සඳහා මේ ද්‍රවේ ඉතාම පහසුවෙන් ලීපතුරු ඉතා පහසුවෙන් යෙදෙනවා ඒක නිසා ප්‍රතික්‍රා ශීදීත්වය ඇත්තර්ම ලීපතුරෝල වැඩි. හිතන් අපිට පුළුවන් කියලා නැනෝ පරිමානය ඇත්තර විද්‍යාශඥය කරලා තියෙන නෝ පරිමාණය ලි හදන්න. නැනෝ පරිමානය ලි හැදුවෝ ඒක පුර්ණ ද්‍රව්‍යයක් විදිරී ක්‍රියක්ම. තේරවා නේද. එතර මොකක්ද මෙතන වෙන්නේ මෙතන වෙන්නේ. පෘෂ්ට වර්ගඵලය අතිශය වැඩි වෙලා තියෙනවා ඕනම රියක්ෂන් එකක් හිතාම ෆාස් සාමාන්‍ය ගන්න රියක්ෂන් එකක් සාමාන්‍ය රේට් කරවඩා අති වේගෙන් සිද්ධ වෙන එක හිත් සිද්ධ වෙන්නේ දමම පොඩි එක පෙන්න්න කොමද කටවුත සිද්ධ වෙන්නගරස සාමානය ලොක්කු කිවුබ් එකක් ගන්න කියලා හිතන්නකු මේ කියව්බක් ගත්තා අපිට පුෂ්ට වර්ගඵලේ දැ මේක එක සන්ටිමිට එක කිව්බ න්න ොද කරන්න අපිට පුළුවවා අපිට පුළුවන් මේ පෘෂ්ට වර්ග පලය අපිට ගඩ එතර වන්සන්ටමීටර් නං ප්‍රමාණය අප මේක වර්ගඵලේ වර්ග සෙන්ටිමීටර් හයයි එමනේද නමුත් හිතන්න මේ පොඩි පපොඩි කෑරිවලට කරනාව කියලා අපිට මේ සෙන්ටිමේටර් හයට වඩා ගොඩා පෘෂ්ට මතු වෙන්න ගන්නවාදැන් මේ තිය ඒකටත් අවදාන ඇක පැත්තක් ගත්තුත් මේ බන්න අලත රතුපාර පපුෘෂ්ට ගොඩා කටගෙන තියෙනවා පැදිිනේද ඉතින් නැනෝ පරිමාණයට යන්න හිතන්න දැ මේ වස්තුවම අපි අරගෙන කුඩා කොටස්සලට කඩලා නැනෝ පරිමාණයට ගෙනාව කියල නැනෝමීට එක ප්‍රමාණය ගෙනාව කියල ඉතන්නක එතකට මේ සාමාන්‍ය මේ සාමාන්‍ය මේ බරම තියෙන ද්‍රව්්‍ය තමයි නැනෝපරිමානය ැ නැනෝමීට පොඩිපොඩි කෑල්ිුවල්ට ැඩුවේ එදරදැ අපි කලින් කතා කරා වර්ග පරිමාණය මේ වස්තුවේ මට හයයි කියලා එතකොට මේ අවස්සාාවේ වර්ග පරිමාණය මිලියන හැටයි වර්ග සන්ටිමීට මලියන හැටක් බෝඩ පත් එකම බර නමුත් වර්ග පරිමාණය මිලියන හැටක් බාඩ පත්න ද සාමාන්‍යය නැනෝ පරිමාණයට ලංුවෙන්ඩ ලංුවෙන්ඩ අපි කියනෝ ස්පෙසිෆික් සර්ෆෙස් සේර ැමනත්තං ඒක ස්කන්දයකට තියෙන ෘෂ්ට වර්ගඵලය අධි වේගේෙන් වැඩිවෙ මෙතැන න ේෂත්වය මයිද සාමානය නැනෝ පරිමාණයට වගේ ආපුුවන් පස්සේ ගොඩාක් පරමාණු තියෙන්නේ ෘෂ්ටවල්ඩ කින්. ද මේ වගේ වස්තුවක් ගාත්තු අතිශ්‍යය බෞතරයක් පරමා තියෙන්නේ මේ වස්තුව ඇතුළෙ පෘෂ්ටේ තියන පරමාණ ්‍රර්මාණය අතිෂය අඩුයි නමු මේ තිීන් සාමාන්‍ය පරමුණ අපි කල්ලින් කතා කර. පොස් පරස් පරමාණන දහයක්ක පේලීට තිබාාවතමයි නැනොමීට එකක් හම්ි. එතකොට ගොඩාක් පරමානු තියෙන්න්නේ ඇත්තනම පෂ්ටේ ෘෂ්ටේ තියන පරමාණුත් ඉතාම වේගෙන් අනිත් ද්‍රව්‍යත්ක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් ඉන්ටරෙක් කරන්න පුුවන් සහයෝගතා හදාගන්න පුළුවන්. ඒක නිසා නැනෝ පරිමාණය වස්තුූ අතිශ්‍යය ක්‍රියාශීලී අතිශය ප්‍රතික්‍රියාශීහි. මේක තමයි දෙවනි කාරණාව නැනෝ පරිමාණය වස් වූන් සාමාන්‍ය ද්‍රව්‍යවයන්ගේෙන් අප ගමනය වෙන. තුංවැනි කාරණාව තමයි නනෝපරිමාණය පද්ධති, නනෝපරිමාණය වස්තුන්ගත්ත ජීව පද්ධති ක්‍රියාත්මක වෙන්න ඇත්තරම නැනෝපරිමාණය. මේකට විශේෂයෙන් අපිට මේ කටයුත්ත වැදගත්වෙන්නේ ඇයි දැන් ජීවයත් එක්ක තමයි මිනිසා මිනිසාගේ ක්‍රියාකාරකං ගොඩාක් බැඳල තියෙන්නේ හිතන්න අපේ තැනු මේකකේ වන, ශයිලයට ගොඩක් කාසන්නේ අපිට ක්‍රියාත්මක වන්න හැකියාවක් තිබුණුවත් අපිට ජීව සඳහාපිට කරන්න පුළො බලපෑම වැඩිුවෙනෝ තෙර නේද ඒ එක ඇන දැන් හිතන්නේ යම් කිසි ලෙඩ රෝග ඊට පස්ස අප ගන්න ජනටික් ඩිසස එකන ජානය ප්‍රශ්න වගේ ප්‍රශ්න ගොඩකට අපිට උත්තර හොයන්ඩ අපට හැකියාව ලැබෙන දැන් ජීව පද්ධති ගත්තෝත් මේ තියෙන්නේ කෝමද දන්නේ එකක් ඉන්ටපිට් එන්නේ කෝමද කිය එක ඇත්තන ස්පල වෙලා මේ කැඩන හැට මේේ අපේ හැම්ම සයිලකම අපේ හැම සයිලකම න්‍යෂ්ටි ඇතුළ මේ කටයුත්ත සිද්ධවා දගන් පේ නෝනි මේක ඇත්තටම අනුක මැශිමක් මේ කටයුත සිද්ධයන අපේ හැම සයිලිකම මේ වගේ හිතාගන්නවල් බැරි්‍රමාණයක් අපේ ශරීරය තුළ තියන අනුක මැසිිමක් මේක ක්‍රාත්මක වෙනේ නැනෝ පරිමාණ මේ තියෙන අප ශරීඩය තියන තව යන්ත්‍රයක් මේකට අපි කියා A.ප. සින්තේස් කියලා මේකින් සිද්ධ වෙන්නේ ඒ.ටප කියල විශේෂ අනුවක් තියෙනවා මේ අනුවතමයි ශක්තිය පරිවානය කලන්නේ ඒයටමට ගමන් කරන්නේ සයිලයක් තුළ පේනනේද මේ අනුක මැෂිමෙන් තමයි ඒ ඒ.ප අනුව හදල හදර දෙන්න. මේ මූ වෙන මෝටර වගේක ඇලි තියෙනවා ඒට මේට යන මැකෑනිකල් කැම්ස් වගේකෑ ඇලි තියෙනවා මේ සියල්ලම ඇත්ත හැම සයිල්ලයක්ක්තුරම තියෙනවා හැම සයිලයක්තුරම තියෙනවා මේ තියෙන්නේ සයිලයක් තුළ ද්‍රවග්‍ය අනුක ද්‍රව හටමට ගමන් කරන ප්‍රෝටීයක්ක් විශේෂ ප්‍රටීන් එක තැකුල පේනද මෙයා මේ ගමන් කරනවා මේ මේ කකුල් දෙකත් තියෙන මෙයා මේ තව මේ බරක් උත්සගෙන ඒයට මේට ගමන් කරනවා දැ මේ විලා වෛරසයක් අරගෙන තමයි ගමන් කරන්නම තරනන ඉති මේකත් තියනවා අප හැම සයිලකම තියන මේවා කියව රදෙම් බලන්න මේ තියන්නේ අපේ ආරෙන්න්නේ කෝමද ඉට්‍රපිට්ටලා රයිබ් සෝ එක කෝමද ආරෙන් එක ඉන්ට්‍රපිට් කරන්නග පේන මේක නැනෝ පරිමාණය මේ හැමදේව නැනු පරිමාණය වෛරස් එක ක්‍රියාර්මක වෙන නැනු පරිමාණය මේ බානම වෛරස් එකක යාගේ ආරන්නේක ඉන්ජෙක් කරන හැටි මේ සයිලයක් ඇතුල්ටකි හිල්ලා හරිට නැනු පරිමාණය මැශිල් එකක්මවා තර ඉතින් මේ සියල් ක්‍රාත්මක වෙන නැන පරිමානයද ජීවය ඇත්තම ක්‍රාත් නැනෝපරිමාණයද අපි අද කතා කරන්නේ ඇවිදි මේ කරන හැමදම කරන්නේ නැනෝපරිමාණයේදී ජීවය ක්‍රියාත්මක වෙන හිද තමයි පැදි ෙන අපි ඇත්තනම ගත්තොත් ලෝක නැනපරිමාණය ගොඩාක් දේව විසිදුරු දේවල් තියෙනවා න ඇත්තර්ම අ විශාද නැනෝපරිමාණය අපිට තියන සම්බන්ධය තමයි අපි ඇ නැනෝ පරිමාණය නිසා ජීවත්වෙන ජීවි පැදිලි නේද ඉති ඉති හිතන්න අපිට අපිට මේ වගේ දේවල් තාම මිනිස්සෙක්්ට කරන්න හිතා ගන්නවත් බෑ නෝ තාක්ෂණය භාවිතා කළ නමුත් හැකියාව තියෙන බව අපිට පේනවා මේ වගේ ජීව විද්‍යාත්මක පද්ධති විශ්සරාත්මකව බන්නකොට ඉතිං පැදිලිනේ දේනම් අපිට ප්‍රධාන කරණත්තුනයි දනපරිමාණය කට ම්‍යන්ත්‍රක ලක්ෂණ වැඩවීම පෘෂ්ිකර්ගඵලය වැඩුවීමයි වගේම ජීවය ක්‍රියාත්මක වෙන පරිමාණය නැනෝ පරිමාණය වීම මේ කාරණාතු නිසා තමයි නැනෝ පරිමාණය අපිට වැදගත්තු වෙන්නේ සහ නැනෝතාක්ෂණය සඳහා ගොඩාක් පරීක්ෂණ යොමු වෙලාතියන්නේ. ඇයිති මම හිතනවා මේ විඩෝ එක ෝගලන්ට ඔගලන්ගේ දැනුම වර්ධනය කිරීම් සඳ පොඩිහරි දවක් වේ කියලා විඩිය එක සබන්ධ වෙලාහිටපු ගුල හැමෝටම ගොඩක් ස්තුති